සියලුම ගෞරවය මහිමය ත්‍රියක දෙවිඳුන් හට දෙමින් හිමිදිරි භවනාවට ඔබේ පරම්පරාවේ පැටිකිරිය නැතිනම් ඥාති පෙළපත අධ්‍යයනය කිරීමේදී පරම්පරා කිහිපයකට ඉහත විසු එක්තරා ඥාතියෙක් පිළිබඳව මෙවැනි ආකාරයේ සටහනක් දැක්කොත් මොනවා හිතෙයිද වෛශ්‍යාවක් එසේත් නැත්නම් ගණිකාවක් ආණ්ඩු විරෝධින්ව ඇගේ නිවසේ සංගවගෙන සිටියා මේ පිළිබඳව කරුණු විමසන විට අසත්‍ය ප්‍රකාශන ලබා දුන්නා වූ කෙනෙක් මෙවැනි කෙනෙක් පිළිබඳව ඔබේ මතය කුමක්ද ඇය ගැන ඔබෙන් අසන විට ඔබේ පිළිතුර මොන වගේ වේවිද ඒ කෙනා තම ඥාතියෙක් නොවන බවත් ඒ පිළිබඳව කරුණු වසන් කිරීමත් කරන්නට යනවද නොයසේනම් ඇගේ කතාව නිරාවරණය කරමින් ඈ පිළිබඳව ප්‍රශංසා මුඛයෙන් කතා කරන්නට යනවද හරියට ආචාර පෙළපාලියක කුඩා කොටසක් පමණක් දැකලා සමස්තය ගැනම අදහසක් ප්‍රකාශ කරනවා වගේ යෝෂුවා දෙවෙනි පරිච්ඡේදය තුල සඳහන් රාහබ් පිළිබඳව සිතුවෝති නරක පුද්ගලයන්ගේ ගොඩටම ඇවද ඇද දමන්නට පුළුවන් ඇගේ කතාවේ හොඳම හරිය පටන් ගන්නෙ ඉන් ඉදිරියට මතේ සුවිශේෂයේ පළවෙනි පරිච්ඡේදයට අනුව ඇය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රේෂ්ඨ පෙළපතට ඇතුළත් වෙනවා දාවිත් රජතුමාගේ මේ මිත්තණිය හෙබ්‍රෙව් කතුවරයාට අනුව 11 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි පදය තුල ඇදහිල්ලේ විරුවන්ගේ ලේඛනයේ රාහබ් ඇදහිල්ලේ වීරකාන්තාවක් මිනිසෙක් ඇදහිල්ල පමණකින් නොව ඇදහිල්ලේ ක්‍රියාව මුල් කරගෙන ද ධර්මිෂ්ඨකම් ලබන බව යාකොබ් දෙවෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදයේ සඳහන් වෙනවා ඊට සරලන විදිහට 25 වෙනි පදය තුල ක්‍රියාවලින් ධර්මිෂ්ඨකම් ලැබූ ආකාරය සනාත වනවා ආත්මය නැති ශරීරය මැරී තිබෙනක් මෙන් ක්‍රියාවලින් වෙන්නු ඇදහිල්ලත් මැරලා තිබෙන්නේ මෙහෙම මේ කතාව දිහා බලාගෙන යනකොට දෙවියන් වහන්සේගේ ඇදහිල්ල හරි පුදුමාකාරයි නරකම නරක නාමයක් ඇති සෙනඟව තෝරගෙන ඒ අයගේ ජීවිත වෙනස් කර තම නිර්මල ප්‍රේමයේ හා උදාරතර සමාව දීමේ ප්‍රායෝගික උදාහරණ බවට පෙන්වීමේ හැකියාව තිබෙනවා සමාව ලැබීමට තරම් මා වටින්නේ නැහැ එතරම්ම මගේ පාපය ඔඩුදුවලා තිබෙන්නේ එවැනි මානසිකත්වයකින් යම් කෙනෙක් සිටිනවා නම් රාහබ් පිළිබඳව කියවා ප්‍රබෝධමත් වන්න දමිටුකමේ ආලෝකයේ ලාංඡනයක් හැටියට රාහබ්ව වෙනස් කරන්නට දෙවිඳුන්ට හැකිය වුණා නම් ඔබේ තත්වය කුමක් වුවත් හිමිදිරි භවනාවට සවන් යොමු කරන ඕනෑම කෙනෙකුට පැහැදිලි බලාපොරොත්තුවක් නිතින්ම ඇත්තේමය